දැනලව දැස්න පහයි විනාඩි එකයි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශී සේවයයි. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ අද දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ චූලගන්ති පාර්ශවයේ මහානායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය ගන්තුනී අස්සජී මහා ස්වාමීන්ද්‍රණන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 සත්තිමේ භික්ඛවේ ධම්මා උපාසකස්ස පරිහානාය සංවත්තන්ති කතමේ සත්ත භික්ඛු දස්සනං හාපේති සද්ධම්ම සවනං පමාජ්ජති අධිසීලේන සික්ඛති අප්පසාද බහුලෝ හෝති භික්ඛූසු තේරේසු චේව නවේසු ච මජ්ඣිමේසු ච උපාරම්භ චිත්තෝ ධම්මං සුනාති රන්ධ ගවේසි ඉතෝ ච බහිද්ධා දක්ඛිනේයං ගවේසති තත්ථ ච පුබ්බකාරං කරෝති ති සාදු 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 පින්වත්නි දැන් පළමු කොටම තිසරණ සහිත පංචශීලය සමාදන් වෙලා සූදානම් වන්නේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මපාඨයක් මාතෘකා කරගෙන මා විසින් පවත්වනු ලබන ධර්මදේශනාවට ඇහුම්කන් දීමටයි. අද මම ධර්මදේශනාවට තෝරාගත් පාඨය ඇතුළත් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ උපාසක පරිහානීය සූත්‍රය කියන එකේ. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ උපාසක පරිහානීය සූත්‍රය. ඒ සූත්‍රයේ විස්තර කෙරෙන්නේ උපාසක කෙනෙක් පිරිහීමට පත්වෙන්න බලපාන හේතු වන කරුණු මොනවාද? එසේ පිරිහෙන්නේ නැතුව ඉන්න නැත්නම් අපරිහානීය පිණිස බලපාන කරුණු මොනවද කියලා මේ දෙපැත්තේම කරුණු ගැන තමයි ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ. මුලින් කියවෙන්නේ උපාසක කෙනෙක් පිරිහෙන්නේ මොන මොන කරුණු වලින් යුක්ත වුණාමද කියන කාරණය. උපාසක කියලා කියන්නේ කාටද? උපාසක කියන වචනය විස්තර කරනකොට මෙහෙම කියනවා, යෝකෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, එත්තාවතාකෝ මහානාම උපාසකෝ හෝති.
කෙනෙක් උපාසකත්වයට පත්වෙන්නේ බුදුසරණ, දහම්සරණ, සංඝසරණ යෑමින්. තෙරුවන් සරණ ගිය තැනැත්තට තමයි උපාසක කියන්නේ. පිරිමෙක් කෙනා උපාසක, කාන්තාව උපාසිකා. තෙරුවන් සරණ යනවායි කියලා කියන්නේ අර නිකං ස්වාමින් වහන්සේ කියවන නිසා තමුණුත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා තේරුම ගැනවත් හිතන්නේ නැතු නිකං වාක්‍ය කියන එක විතරක් නෙවෙයි. ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ඒ වාක්‍යය කියන එක විතරක් නෙමෙයි. ලෝකේ ශාස්ත්‍රුන් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ නමක් මට වෙන නැහැ. මම ඒ බුදුහාමුදුරුව තමයි ඉහළම ශාස්ත්‍රවරයා හැටියට පිළිගන්නේ කියන මේ පිළිගැනීම ඇතුව ඒ බුදුසිරිත ආදර්ශයට ගනිමින් ඒ බුදුසිරිත අනුගමනය කරමින් පිළිපදින්ට එකඟ වීමක් තමයි බුදු සරණ යනවායි කියලා කියන්නේ. නිකන් වාක්‍යයක් කියන එකක් නෙවෙයි. එතකොට දහම් සරණ යනවායි කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයට වඩා ඉහළින් වෙන කිසිම දහමක් මම පිළිගන්නේ නැහැ. ඒ දහමට අනුව තමයි මම ජීවත් වෙන්නේ. මගේ සියලු කටයුතු වලට මම උපදෙස් ගන්නේ ඒ සද්ධර්මයෙන්. මෙන්න මේ පිළිගැනීම ඇතුව මට තථාගත ධර්මයට වඩා වෙන පිහිටක් නැහැ කියලා පිළිගන්නවා නම් ඒ තමා දහම් සරණ යෑම. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම පිළිපදිමින් ආර්ය මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් වහන්සේලාට ආර්ය මහා සංඝ රත්නයට වඩා ඉහළ පිරිසක් මට වෙන නැහැ. ඒ උන්වහන්සේලා පෙන්වන මාර්ගයේ තමයි මම ගමන් කරන්නේ. උන්වහන්සේලා ගමන් කළ මාර්ගයේ තමයි මමත් යන්නේ කියලා පිළි අරගෙන සංඝං සරණං ගච්ඡාමි කියනෝ නම් ඒ තමා නියම සංඝ සරණ යෑම. මේ විදිහට ඉහළම ශාස්ත්‍රුන් වහන්සේ හැටියට බුදුහාමුදුරුවෝ පිළි අරගෙන ඉහළම ධර්මයේ හැටියට බුදුදහම පිළි අරගෙන ඉහළම ශ්‍රාවක පිරිස හැටියට ආර්ය මහා සංඝ රත්නය පිළි අරගෙන උන්වහන්සේලාගේ පිහිට මට තියෙනවා ඊට වඩා වෙන කිසිම ඉහළ පිහිටක් නැහැ. තව පිහිට වෙන දේවල් තියෙන්න පුළුවන්. මේ රත්න තුනට ඉහළින් වෙන පිහිටක් නැහැ කියලා පිළි අරගෙන ක්‍රියා කරන තැනැත්තා උපාසක, ක්‍රියා කරන තැනැත්තිය උපාසිකා. දැන් මෙහෙම පිළිගත්තත් සෝවං වන තුරුම මේ පිළිගැනීම ඇතැම් විට වෙනස් වෙන්න ඉඩ තියෙනවා විවිධ හේතු නිසා. දුර්වලකම් ඇති වෙන්න පුළුවන්. සෝවං වුණාට පස්සේ තමයි මේ රත්නත්‍රය අත්තරලා දාලා යන්නේ නැති ස්ථිර මට්ටමකටපත් වෙන්නේ. සෝවං වෙනවා කියන්නේ මොකක්ද? නිසකවම නිවනටපත් වෙන මාර්ගයට වැටෙනවා කියන එකයි. සෝත ආපන්න. සෝත කියන්නේ හැඩපාර. එතකොට සුලිවලට අහු වෙලා කැරකි කැරකි තිබිච්ච දෙයක් නියම හැඩපාරට අහුනම දිගටම ගහගෙන මහමුද දක්වා යනවා. ඒ වගේ අපි සංසාරේ අතරමං වෙලා විවිධ දෘෂ්ටි අල්ලාගෙන විවිධ පිළිවෙත් වැරදි පිළිවෙත් වලට පාවුරු වෙලා කැරකි කැරකි ඉන්නේ. ඒකෙන් මිදිලා නිසකවම නිවනටපත් වෙන මාර්ගයට වැටුණා කියන එක තමයි සෝත ආපන්න කියන්නේ. සෝවං. ඒ වෙනකොට අර එහාට මෙහාට කැරකෙන්න සුළි වලට අහු වෙන්න තිබිච්ච බලවේග, ප්‍රධාන බලවේග තුනක් කැඩිලා යනවා. කෙලෙස් තුනක්. සංයෝජන තුනක්. ඒ තමා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒවා කැඩිලා ඒවා සම්පූර්ණයෙන් නැතිවලා මේ නියම මාර්ගයට වැටුණාම නැවත කවදාවත් බුදුහාමුදුරුව අත්තරලා යන්නේ නැහැ ඒ තැනත්තා. ඒ සද්ධර්මය අත්තරලා යන්නේ නැහැ. ඒ ආර්ය මහා සංඝ රත්නය අත්තරලා යන්නේ. ඊට පෙර යම් යම් හේතු නිසා බොහෝම ශ්‍රද්ධාව තියෙනවා වගේ හිටියත් වෙනස් වෙන්න ඉඩකඩ බොහෝම තියෙනවා.
අන්න එහෙම තත්ත්වයේ ඉන්න අයගේ ඒ උපාසකත්වයේ දුර්වල කරගෙන පිරිහීමට බලපාන කරුණු හතක් ගැන තමයි මේ සූත්‍රයේ මුලින් කියවෙන්නේ. මේ සූත්‍රය කියලා කිව්වේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ තියෙන උපාසක පරිහානීය සූත්‍රය. ඒකේ අගදි කියනවා ඒ උපාසකත්වෙන් නොපිරිහි සිටීමට බලපාන කරුණු හත. මුලින් තියෙන්නේ පිරිහීමට හේතු වෙන කරුණු. දැන් මේවා අපි දැනගන්න එක හොඳයිනේ. උපාසක පිරිස, උපාසිකා පිරිස දැනගන්න එක හොඳයි. අපේ උපාසකත්වය රැකගන්න ඒකෙන් නොපිරිහි ඉන්න මොන මොන කරුණුද පිරිහීමට බලපාන්නේ, නොපිරිහීමට බලපාන්නේ මොනවාද කියලා දැනගන්න එක හොඳයි. දැනුම සඳහා විතරක් නෙවෙයි අර උපාසකත්වය රැකගන්න. දැන් මම අර මුලින් මාතෘකාවට ගත්ත පාඩේ මෙහෙමනේ තියෙන්නේ. සත්තිමේ භික්කවේ ධම්මා උපාසකස්ස පරිහානාය සංවත්තಂತಿ. මේ පාඩේ දේශනා කරන්නේ හාමුදුරුවරුන්ට, උපාසක උපාසිකාවන්ට නෙමෙයි. ඇයි ස්වාමීන් වහන්සේලාට දේශනා කරන්නේ? ස්වාමීන් වහන්සේලා මඟින් උපාසක උපාසිකාවන්ට මේ පරිමිතිය යවන්න. හාමුදුරුවනේ ධර්ම දේශනා කරන්නේ. එනිසා ස්වාමින් වහන්සේලා දැනගන්න ඕන උපාසක කෙනෙක් පිරෙන්නේ කොහොමද, උපාසිකාවක් පිරෙන්නේ කොහොමද, ඒක වළක්වා ගන්න මොනවද මොලේ විදියට ක්‍රියා කරන්න ඕන දැනගෙන ඒ උපාසක උපාසිකාවන්ට මඟ පෙන්වන්න ඕන නොපිරි ඉන්න. ඒකයි ස්වාමින් වහන්සේලා අමතලා මේ දේශනා කරන්නේ. මහණෙනි, උපාසක කෙනෙකුගේ පරිහානියට බලපාන කරුණු හතක් තියෙනවා. බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරනවා කතමේ සත්ත මොනවද ඒ හත? උන්වහන්සේම උත්තර දෙනවා මෙන්න පළවෙනි කාරණය. භික්ඛු දස්සනං හාපේති. පාලිය මතක තියාගන්න අයට පුළුවන්, භික්ඛු දස්සනං හාපේති. දෙක, සද්ධම්ම සවනං පමජ්ජති. සද්ධම්ම සවනං පමජ්ජති. තුන, අධිශීලේ නසික්ඛති. අධිශීලේ නසික්ඛති. හතර, අප්පසාද බහුලෝ හෝති භික්ඛූසු තේරේසු චේව නවේසු ච මජ්ඣිමේසු ච. නැවත කියනවා නම්, අප්පසාද බහුලෝ හෝති භික්ඛූසු තේරේසු චේව නවේසු ච මජ්ඣිමේසු ච. ඊළඟ කාරණය, උපාරම්භචිත්තෝ ධම්මං සුනාති රන්ධගවේසි. පහ, උපාරම්භචිත්තෝ ධම්මං සුනාති රන්ධගවේසි. හය, ඊතෝච බහිද්ධා දක්ඛිනෙයං ගවේසති. ඊතෝච බහිද්ධා දක්ඛිනෙයං ගවේසති. හත, තත්ථච පුබ්බකාරං කරෝති. තත්ථච පුබ්බකාරං කරෝති. දැන් අපි නැවත එකක් එකක් අරගෙන අඳුනාගනිමු මොනවද මේ කියන්නේ කියලා. අපි මේ කතා කරන්නේ උපාසක කෙනෙකුගේ පරිහානියට හේතු වෙන කරුණු. පළවෙනි එක තමයි භික්ඛු දස්සනං හාපේති. භික්ෂූන් වහන්සේ දැකීම පිරිහෙලා ගන්නවා. භික්ෂූන් වහන්සේ දැකීම කියලා කියන්නේ භික්ෂූන් වහන්සේ නිකම් මේ ඇහැට දකින්නවා කියන තේරුම නෙමෙයි. මේ පාරේම යනකොට භික්ෂූන් වහන්සේලාගේ ඇසුර, ස්වාමින් වහන්සේලා ඇසුරු කිරීම ගණන් ගන්නෙ නැහැ. හාපේති කියන්නේ ඒක. ඒක එච්චර වටිනා දෙයක් හැටියට පිළිගන්නේ නැහැ. ස්වාමින් වහන්සේලා ඇසුරු කරනවා කියලා කියන්නේ නිකන් ගිහිල්ලා ළඟට වෙලා වාඩි වෙලා ඉන්න එකක් නෙවෙයි. උන්වහන්සේලා ඇසුරු කරමින් හොද නරක ගැන බණ අහමින් උන්වහන්සේලාගේ උපදෙස් ලබා ගනිමින් තමන්ගේ ගැටලු විසඳා ගනිමින් එහෙම ඉන්න එකක් නේ ඇසුර කියන්නේ. නිකාම් ඉන්න එකක් නෙවෙයි. දැන් සමහර විට කෙනෙකුට සතුටක් ඇති වෙන්න පුළුවන්. මම සතුටක් ඇති වෙනවා විතරක් නෙවෙයි කියන්නත් පුළුවන්. අපේ හාමුදුරනේ මම උපන් දවසේ ඉඳලාම ඉන්නේ කැලණි විහාරේ ළඟ. මට දැන් අවුරුදු 80ක් වෙනවා. මං කැලණි විහාරේ ළඟමයි ඉන්නේ. හැබැයි පන්සලට කවදාක්වත් යන්නේ නැහැ. හරි, එහෙම කිව්වට වැඩක් තියෙනවද? පන්සලේ හාමුදුරන් ඇහුවොත් දන්නෙත් නැහැ මේ කෙනෙක් ඉන්නවෝ
කැලණ විහාරය හාමුදුරුව. දුරයිඳලා හරි ගිහිල්ලා ස්වාමින් වහන්සේලා ඇසුරු කරමින් උපදෙස් ලබා ගන්නවා නම්, ගැටළු විසඳා ගන්නවා නම්, ජීවිතය නිවැරදි කරගන්න උත්සාහ කරනවා නම්, යහමඟ පුළුවන් තරම් යන්න මහන්සි ගන්නවා නම්, අන්න ඒ තැනැත්තා තමයි භික්ෂූන් වහන්සේ ඇසුරු කරනවා කියලා කියන්නේ. නිකම් ඇහින් දැකීම නෙමෙයි. දැන් එහෙම ඇසුරු කිරීමට වැඩි උනන්දුවක් නැති වෙන්නේ කාටද? ශ්‍රද්ධාව නැති එක්කෙනාට. බුදුරජාණන්ක් නෙවෙයි, පරිහානියේ ලක්ෂණයක්. ස්වාමින් වහන්සේලාගේ ඇසුර ප්‍රාර්ථනා කරනවා ශ්‍රද්ධාව තියෙන එක්කෙනා. ශ්‍රද්ධාව තියෙන එක්කෙනාගේ ලක්ෂණයක් හැටියට තව තැනක බුදුහාමුදුරු දේශනා කළා අපින්වත්නි. දස්සන කාමෝ සීලවතං. සිල්වතුන් දැකීමට කැමති. උන්න ශ්‍රද්ධාව තියෙන එක්කෙනාගේ ලක්ෂණයක්. වැඩි වැඩියෙන් සිල්වතුන් ඇසුරු කරන්ට, දකින්ට, සිල්වතුන් ඉන්න තැන්වලට යන්න හරි කැමති. කවුරුවත් කියන හින්දා නෙවෙයි, මුළු හිතින්ම පෙළඹීමක් ඇති වෙනවා. එහෙම තියෙනවා නම් තම තමන්ව තේරෙනවා තමන් ළඟ ශ්‍රද්ධාව තියෙනවා කියලා. ශ්‍රද්ධාව නැති එක්කෙනා තමයි ස්වාමින් වහන්සේලා ඇසුරු කරන්ට අකමැති වෙන්නේ. ඒක එච්චර ගණන් ගන්නෙ නැහැ. හාපේති කියන්නේ ඒක. ඒක ලඝු කොට සලකනවා. බොහොම පුංචි දෙයක් ඒක. එහෙම ඇසුරු කරන්න ඕන නැහැ. මොනතරම් ඉහළ තනතුරක් දැරුවත්, මොනතරම් ඉගෙනගෙන තිබුණත් ස්වාමින් වහන්සේලා කියන්නේ තමන්ට වඩා සීලාදී ගුණධර්ම වලින් යම් මට්ටමකින් හරි ඉහළින් ඉන්න කෙනෙක්. එහෙම ස්වාමින් වහන්සේලා දකින එක, ඇසුරු කරන එක වටින දෙයක් කියලා පිළිගන්නවා නම් එයා ළඟ උපාසකත්වයේ තියෙනවා. එහෙම නැත්තම් ඒ තත්වයෙන් ටිකෙන් ටික පිරිහෙන පැත්තට තමයි යන්නේ. දැන් එතකොට මම කිව්වේ පළවෙනි කාරණය, භික්ඛු දස්සනං හාපේති. ස්වාමින් වහන්සේලා දැකීම ගණන් ගන්නේ නැහැ. දෙවෙනි කාරණය මොකක්ද? සද්ධම්ම සවනං පමජ්ජති. පමජ්ජති කියන්නේ පමා වෙනවා. මොකටද පමා වෙන්නේ? සද්ධම්ම සවනං, බණ ඇසීමට. බණ ඇසීමට කිසි උනන්දුවක් නැහැ. කැලණි විහාරයේ ඉස්සරහා හිටියත් බණ අහන්න කිසි ඕනකමක් නැහැ. මලගෙදරක ගියත්, හත් දවසේ බණක් දේශනා කරන තැනකට ගියත් ස්වාමීන් වහන්සේ කිට්ටුවෙන් එහෙම වාඩි වෙන්නේ, කරුවලේ ඈතින් තමයි වාඩි වෙන්න කැමති. පෙනිපෙනි බණ අහන්න කැමති නැහැ. හොඳට බණ අහගන්න කැමැත්තක් නැහැ. ඈතින් ඉන්නවා නිකන් අර නෑදෑකමට නෙගී. බණ ගැන කිසි ගණන් ගැනීමක් නැහැ. ඒ ගණන් ගන්නේ නැති එක තමයි මේ කියන්නේ සද්ධම්ම සවනං පමජ්ජති. බණ අහන්ට පමා වෙනවා. ඒකට හේතුවත් මොකද්ද? ශ්‍රද්ධාව නැතිකම. තෙරුවන් පිළිබඳව පැහැදීමක් නැතිකම, හැඟීමක් නැහැ. මගේ බුදුහාමුදුරු, මගේ ධර්මයේ, මගේ හාමුදුරු, එහෙම හැඟීමක් නැහැ. අපේ බුදුහාමුදුරු, අපේ ධර්මයේ, අපේ සංඝයා කියන හැඟීමක් නැහැ. අපේ ධර්මය තමයි අපට මඟ පෙන්වන්න තියෙන ඉහළම රත්නය කියලා පිළි අරන් ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වට බණ අහන්න කැමති නැහැ. බොහොම අමාරුවෙන් ඕන බණ දේශනා කරන තැනකට එකතු කරගෙන යන්න. ඔයගොල්ලෝ අහලා එන්නකෝ, මම ඉන්නම් කියනවා. මේක බොහෝ විට මහත්තුරු තමයි කියන්නේ. කිසි උනන්දුවක් නැහැ. උනන්දුව තියෙනවා නම් බණ දේශනා කරන්නේ කොතනද? බොහොම ඕනකමින් කල්ැතුව සූදානම් වෙලා එහෙම යනවා. එහෙම යන්න හැඟීමක් ඇති වෙන්නේ ශ්‍රද්ධාව තියෙන එක්කෙනාට. දැන් අර මම මුලින් කියපු ගාථාම තියෙනවා, දස්සන කාමෝ සීලවතං කිව්වා වගේම සද්ධම්මං සෝතු මිච්ඡති. ඔන්න ශ්‍රද්ධාව තියෙන එක්කෙනාගේ ලක්ෂණයක් බණ අහන්න කැමති. සද්ධම්මං සෝතුං ඉච්ඡති, බණ ඇසීමට කැමති. ඒ කැමැත්ත තියෙනවා නම් තමාටම පේනවා මා ළඟ ශ්‍රද්ධාව තියෙනවා කියලා. ඉතින් ඒ ශ්‍රද්ධාව නැති එක්කෙනා බණ අහන්න අකමැති. බොහෝම අමාරුවෙන් තමයි බණ අහන පැත්තට යොමු කරගන්න පුළුවන්. සමහර විට ගුවන් විදුලියේ උදේ 8ට බණ තියෙනවා කියලා දන්නෙත් නැහැ සමහරු. රාත්‍රී 8ට බණ තියෙනවා කියලා දන්නෙත් නැහැ. දිනපතාම තියෙනවනේ, දන්නේ නැහැ. ඒ දන්නේ නැත්තේ උනන්දුවක් නැතිකම. වෙන වෙන වැඩසටහන් ගැන දන්නවා. රූපවාහිනී වෙන වෙන වැඩසටහන් ගැන දන්නවා. බණ තියෙන වෙලාව දන්නේ නැහැ. බණ තියෙන්නේ මොන නාලිකාවේද කියලා දන්නෙත් නැහැ සමහර විට. උනන්දුව තියෙනවා නම් ඒවා
නිතර පරිහරණය කරනකොට දැනගෙන බණ ප්‍රචාරය වෙන වේලාව, බණ විකාශන වෙන වේලාව දැනගෙන හොඳට අහනවා. යමක් ඉගෙන ගන්නවා. බණ අහන්නේ මොකටද? ධර්මයේ කියලා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකයේ සහ ජීවිතයේ පිළිබඳ සැබෑ තත්වෙනි. බුදුහාමුදුරුවෝ හදාපු දෙයක් නෙවෙයි ඒක. ලෝකයේ සැබෑ තත්ත්වය උන්වහන්සේ අවබෝධ කරගත්තා. ජීවිතයේ සැබෑ තත්ත්වය අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන අනිත් අයට දේශනා කළ මෙන්න ලෝකේ හැටි. මෙන්න ජීවිතයේ හැටි. මේ ජීවිතයේ මේ ලෝකයේ තුල පවත්වා ගත යුත්තේ මෙහිමයි. කල යුත්තේ මේවා, නොකල යුත්තේ මේවා. මෙහෙම කළොත් මේ විපාක ලැබෙනවා, මේ විදිහට කළොත් මේ විපාක ලැබෙනවා. මේකනේ ධර්මය කියලා දේශනා කළේ. ඉතින් ඒක අහගන්න ඇයි අකමැති? මේ පින් සිද්ද වෙන්න විතරක් නෙවෙයි බණ අහන්නේ. ඒක අතිරේක කාරණයක්. ප්‍රධාන කාරණේ නෙවෙයි. බණ ඇසීමේ ප්‍රධානම කාරණේ, ප්‍රධානම අරමුණ බණ දැනගන්න එකනේ. බණ දැනගන්නේ මොකටද? ඒ බණට අනුව ජීවිතය ගොඩනගා ගන්න. මෙලොවත් යහපත් කරගන්න, පරලොවත් යහපත් කරගන්න, ඉක්මනින් නිවන් දකින්න. ඒ සඳහා බණ පිළිපදින්න. ඉතින් ඒකට පමා වෙලා වැඩක් තියෙනවා බණ අහන්න. පස්සේ පුළුවන්, හෙට පුළුවන්, වෙන වෙලාවක පුළුවන්. ඉතින් ඒ தත්ත්වයට වැතුනොත් අර උපාසකත්වයේ පහළටනේ වැටෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බණ ඇහිීමට පමා වීම කියන කාරණය උපාසක කෙනෙකුගේ, උපාසිකාවකගේ පරිහානියට හේතු වෙන දෙයක්. දැන් කරුණු දෙකක් කිව්වා. පළවෙනි එක ස්වාමින් වහන්සේලා දැකීමට ආශ්‍රය කිරීමට උනන්දුවක් නැතිකම. දෙවෙනි එක බණ අහන්න උනන්දුවක් නැතිකම. තුන මොකක්ද? අදිශීලේ නසික්ඛති. අදිශීලේ නසික්ඛති. ඉහළ සීලයක හික්මෙන්නේ නැහැ. තමන් යම්කිසි මට්ටමක සීලයක් තියාගෙන සමාදන් වෙලා ආරක්ෂා කරගෙන යනවා. ඉන් එහාට ඉහළ මට්ටමකට යන්න කිසි උවමනාවක් නැහැ. මේකට හේතුවත් ශ්‍රද්ධාව නැතිකම. ඒ වගේම ප්‍රඥාවන්තකම නැතිකම. ප්‍රඥාවන්තම කියන්නේ මේ ජීවිතයේ ස්වභාවය, ලෝකයේ ස්වභාවය ගැඹුරින් කල්පනා කරන ගතිය. සාමාන්‍ය නුවණ නෙමෙයි. ඒ ගැඹුරින් කල්පනා කරන ගතිය තියෙන්න උන ඉදිරියට යන්න. මේකයි කළ යුත්තේ, මේකයි නොකළ යුත්තේ. ඇයි මේක කළ යුත්තේ, ඇයි මේක නොකළ යුත්තේ? ජීවිතය අනිත්‍යතාව. ඒ අනිත්‍යතාවට යටත් ජීවිතයක් ගත කරන මම කොහොමද මේ ජීවිතය පවත්වා ගත යුත්තේ? අනිත්‍ය ලෝකයක මම ඉන්නේ. ජීවිතයත් අනිත්‍යයි, ලෝකයත් අනිත්‍යයි. වෙනස් වෙනවා. එබඳු ලෝකයක මම මගේ ජීවිතය පවත්වා ගත යුත්තේ කොහොමද? මේවා ගැඹුරෙන් කල්පනා කරන්න පුළුවන් කම. මේ ප්‍රඥාව කියන එක ඇති කර ගැනීමට බණ ඇසීම ඕන. අර මුලින් දෙවෙනි එකට කියාපු ඒ බණ ඇසීමට පමා වෙනව නම් ඇති වෙන්නේ නැහැ. සුස්සූසා ලබතේ පඤ්ඤං කියලා බණපදයක් තියෙනවානේ. ඇහුම්කන් දීමෙන් ප්‍රඥාව වැඩෙනවා. ඇහුම්කන් දෙනවා කියන්නේ නිකන් ඇහෙන්න තලසනවා කියන එක නෙමෙයි, අහනවා. අසමින් ඒ ගැන කල්පනා කරනවා. නුවණින් කල්පනා කරමින් යහපත් දේ අහන්න අහන්න නුවණ වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා. ඒ ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න තමන් ඉන්න මට්ටමින් එහාට සිල්වත්කම දියුණු කර ගැනීමටත් උනන්දු ඇති වෙනවා. එතකොට ඒ කාරණ නැති වුණොත් එතනනොත් උපාසකත්වයට පාඩුවක් වෙන්නේ පිරිහෙනවා. දැන් කරුණු තුනක් කිව්වා. පළවෙනි එක වික්ෂුන් වහන්සේගේ ඇසුර ගණන් ගන්නෙ නැති එක. දෙවෙනි කාරණේ බණ අහන්න උනන්දුවක් නැතිකම. තුන්වෙනි කාරණය ඉහළ මට්ටමින් සිල්වත් වීමට උනන්දුවක් නැතිකම. හතර මොකක්ද? අප්පසාද බහුලෝ හෝති වික්ඛූසු තේරේසු චේව නවේසු ච මජ්ඣිමේසු ච. ඒකත් ස්වාමින් වහන්සේලාට සම්බන්ධ කාරණයක්. වික්ෂුන් වහන්සේලාට සම්බන්ධ කාරණයක්. යම් උපාසක කෙනෙක් හෝ උපාසිකාවක් හාමුදුරුවරු ගැන නිතරම කලකිරීමෙන් නම් ඉන්නේ, අප්‍රසාදයෙන් නම් ඉන්නේ, ඒක පිරිහීමට හේතු වෙන දෙයක්. මෙතන විස්තර කරනවා හාමුදුරුවරු කියලා කිව්වම පොඩි හාමුදුරුවොත් ඇතුළත්. තේරේසුචේව නවේසුච මජ්ඣිමේසුච. තේර කියන්නේ
ටිකක් තලත්තෑනි හාමුදුරුවරු. මජ්ජිම කියන්නේ පොඩිම හාමුදුරුවරු නෙවෙයි, නවක කියන්නේ පොඩි හාමුදුරුවරු. සාමාන්‍යයෙන් උපසම්පන්න ස්වාමීන් වහන්සේලා ගත්තොත්, අහලා තියෙනවා උපසම්පදා වෙනවා කියන එක, උපසම්පදාවට පත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ගත්තොත් උපසම්පදා වෙලා අවුරුදු 5ක් විතර යනකම් නවක, 10 වෙනකම් මජ්ජිම, 10න් එහාට තේර. එතකොට මේ කියන නවක ස්වාමීන් වහන්සේලා ගැන වේවා, අර මධ්‍යම වයසේ ස්වාමීන් වහන්සේලා ගැන වේවා, තේරත්තේට පත් වෙච්ච වැඩිහිටි හාමුදුරුවෝ ගැන වේවා, නිතරම අප්‍රසන්නව නම් කතා කරන්නේ, නොපැහැදීමෙන් නම් කතා කරන්නේ, හාමුදුරුවෝ ගැන කතා කරනවටවත් කැමති නැත්තම් ඒ තැනැත්තාලක උපාසකත්වයක් තියෙන්න බෑ පිරිහින අයකින්. මේ ශාසනයේ ස්වාමින් වහන්සේලා බැහැර කරලා පුළුවනේ? තෙරුවන්ගෙන් එක රත්නයක් බැහැර කරලානේ මේ දේශනා කරන්නේ. මම නෙමෙයි බුදුහාමුදුරුව. බුදුහාමුදුරුව දේශනා කරනවා යම් උපාසක කෙනෙක්, උපාසිකාවක් නිතරම ස්වාමින් වහන්සේලා ගැන අප්‍රසාදයෙන් නම් ඉන්නේ. අප්‍රසාද බහුලෝ, ටිකක් නෙවෙයි බොහොම අප්‍රසාදයෙන්. එහෙම අප්‍රසාදයෙන් නම් ඉන්නේ, අප්‍රසාදයෙන් නම් කතා කරන්නේ, කතා කරනවටත් කැමති නැත්නම්, ගණන් ගන්නවත් නැත්නම් ඒ තැනැත්තා උපාසකත්වයෙන් පිරිහෙනවා. දැන් කීයක් කිව්වද? 4. පළවෙනි එක ස්වාමින් වහන්සේලගේ ඇසුර ගණන් ගන්නේ නැතිකම. මම මෙහෙම කියන්නේ මේ බණ ඉවරනකොට මේ ඔක්කොම මතක තියන්න ඕන හින්දා මේ කියන්නේ. 2. බණ ඇහිම ගණන් ගන්නේ නැති එක. 3. උසස් සීලයක් සමාදන් වෙලා රකින්න කැමැත්තක් නැතිකම. 4. ස්වාමින් වහන්සේලා ගැන බරපතල විදියට අප්‍රසාදයෙන් පසුවීම. 5. උපාරම්භ චිත්තෝ ධම්මං සුනාති රන්ධ ගවේසි. මේකත් බණ ඇහිමටයි සම්බන්ධ. බණ අහනවා, හැබැයි බණ අහන්නේ බණ දැනගන්නවත් පිළිපදින්නවත් නෙමෙයි. එහෙනම් මොකටද? උපාරම්භ චිත්තෝ, වැරද්දක් කියන්න, දෝෂාරෝපණයක් කරන අදහසින් තමයි බණ අහන්නේ. රන්ධ ගවේසි, රන්ධ කියන්නේ වැරදි, අඩුපාඩුකම් හොයන්න තමයි බණ අහන්නේ. එහෙම අහන අය ඇති නේද? බණක් අහන්නේම කොතනද හාමුදුරන වරදින්නේ කියලා බලන්න. ඒ අඩුපාඩුව කියන්න. එහෙම නැත්නම් මොනවා හරි උපහාසයක් අපහාසයක් කරන්න. අඩුපාඩුවක් කියනවා විතරක් නෙවෙයි, දොස් කියනවා. මුල ඉඳන් අගටම බණ අහන්නේ වැරද්දක් අල්ලගන්නවා. ඉතින් එයාට බණ දැනගන්න බෑනේ. බණ දන්න කෙනෙක් වුණත් බණ අහලා ඉවර වෙලා එපාය තීරණය කරන්න. මේ මෙතන නම් පොඩි අඩුවක් තිබුණා. ඉතින් ස්වාමින් වහන්සේලාටත් වරදින්න බැරිය, ගුරුන්ටත් අකුරු වරදීනේ නේද? ස්වාමින් වහන්සේලාටත් එහෙම වෙන්න පුළුවන්, අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒක මධ්‍යස්ථව බලන්න පුළුවන් වෙන්න ඕන, අනුකම්පාවෙන් බලන්න පුළුවන් වෙන්න ඕන. වරද්දෙන එක හොඳයි කියලා නෙවෙයි මම මේ කියන්නේ. බණ වරද්දෙන එක කොහොමටවත් හොඳ නැහැ. වැරදි පණවිඩයක් දෙන එක. හොඳට බණ දැනගෙන, හොඳට කියවලා, හොඳට ජීර්ණ කරගෙන බණ කියන එක තමයි හොඳ. ඉතින් එහෙම බණ දේශනා කරන වෙලාවකුණත් බණ අහන තැනත් අහන්න ඕන ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්. දැන් සමහරු බණ අහන වෙලාවට සාදුකාර දෙමින් බණ අහන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන කියනකොටම සාදුකාර දෙනවා. ඒක ටිකක් වැඩි උපරත් සමහරට යනවා. එතකොට බණ අහගන්නත් බෑ. බොහොම ගෞරවයෙන් සාදුකාර දිය යුතු තැන සාදුකාර දෙමින්, හොඳට හිතේ දරාගනිමින්, බොහොම ගෞරවයෙන් මේ දේශනා කරන්නේ බුදු බණනේ කියන හැඟීමෙන් අහන්න ඕන. එහෙම නැතුව අඩුපාඩුකම් හොයන්න, වැරදි කියන්න, දෝෂාරෝපණය කරන්නටම අහනවා නම් එතන බණ ඇහිල්ලක් නැහැ. උපාසකත්වයක් තියෙද එතකොට යාට? නැහැ. උපාසකත්වයෙන් පිරිහෙනවා. ඒ නිසා තමයි උපාරම්භ චිත්තෝ ධම්මං සුනාති රන්ධ ගවේසි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. පිරිහෙන තැනැත්තා වැරදි හොයන අදහසින්, අපහාස උපහාස කරන අදහසින්, දෝෂාරෝපණ කරන අදහසින් බණ අහනවා නම් ඒ තැනැත්තා උපාසකත්වයෙන් පිරිහෙනවා. දැන් මුලින්දලා ආපහු ආවොත් පළවෙනි එක ස්වාමින් වහන්සේලාගේ ඇසුර ගණන් ගන්නේ නැහැ. දෙවෙනි කාරණේ බණ ඇහිම ගණන් ගන්නෙත් නැහැ. ඕනකමකින් බණ අහන්නේ නැහැ. බණ ඇහිමට පමා වෙනවා. සිල්වත්කම,
දියුණු කර ගැනීමට උවමනාවකුත් නැහැ. ඊළඟ කාරණය, තමන් බණ අහන්නේ අඩුපාඩු සොයන අදහසින්. එහෙම නැතුව ඊළඟ කාරණේ, ස්වාමීන් වහන්සේලා ගැන අප්‍රසාද වැඩි. පොඩි හාමුදුරු ගැනත් ලොකු හාමුදුරු ගැන කිසිම හාමුදුරුවක් ගැන ප්‍රසාදයක් නැ, නිතරම කතා කරන්නේ දෝෂාරෝපණ මුඛයෙන්. කවුරු හරි දානයක් දෙන්න හදනනම් ඒකටත් ඒකත් වළක්වන්න මට්ටමින් තමයි කතා කරන්නේ. ඊළඟ කාරණය, බණ අහන්නේ අඩුපාඩුකම් හොයන අදහසින්, දෝෂාරෝපණ කරන අදහසින්. තව දෙකයිනේ තියෙන්නේ. එතකොට පස්වෙනි කාරණේ කුමක්ද? ඉතෝච බහිද්ධා දක්ඛිනෙයං ගවේසති. ඉතෝ කියන්නේ මේ ශාසනයෙන්, බහිද්ධා කියන පිට. බුද්ධ ශාසනයෙන් පිටත දන් පිළිගැනීමේ සුදුසු අය සොයන මට්ටමට වැටෙනවා නම් යම්කිසි උපාසක කෙනෙක් එයා උපාසකත්වයෙන් පිරිනවනවා. බුද්ධ ශාසනයේ තෙරුවන් පිළිගත් එක්කෙනාට හාමුදුරුන්ට වඩා ඉහළ දන් පිළිගැනීමට සුදුසු කෙනෙක් හොයන්න ඕන කමක් නැහැනේ. දක්ඛිනෙයෝ කියලා කියනවානේ සංඝයාට වඳින පාඨය කියනකොට, සුපටිපන්නෝ පාඨය. සමහරු ඒකට සුපටිපන්නෝ ගාථාව කියන්නේ. ඒක ගාථාවක් නෙවෙයි, පාඨයක්. ඒකේ තියෙනවා දක්ඛිනෙයෝ කියලා. ඒ සංඝයාගේ ගුණයක්. ඒ ගුණය මේ ශාසනයෙන් පිට වෙන පිරිස් ළඟ හොයන්න යම් කිසි කෙනෙක් යනවා නම් එයා නියම උපාසක කෙනෙක් නෙවෙයි. මේ ශාසනය තුල තමයි ඉහෙළම දානේ පිළිගැනීමට සුදුසු දන් දිය යුතු පුජ්‍යලයන් ඉන්නේ කියලා පිළිගත් එක්කෙනයි උපාසක වෙන්නේ. ඒකට සම්බන්ධයි හත්වෙනි කාරණයත්, තත්ථච පුබ්බකාරං කරෝති. දන් දෙන්නේ ඉස්සෙල්ලා මේ ශාසනේ බුදුහාමුදුරුවන්ටවත් මහා සංඝයාටවත් නෙවෙයි, වෙන ශාසනවල අයට ඉස්සෙල්ලා දෙන්නේ ඒ අයට. දෙවෙනි තැන තමයි මේ ශාසනේ. එක්ක පළමුවෙන් දේව පූජාව, දෙවෙනි උට තමයි බුද්ධ පූජාව. පළමු තැන දෙන්නේ වෙන වෙන අයට, දෙවෙනි තැන තමයි බුදුහාමුදුරන්ට සංඝයාට. තත්ථච පුබ්බකාරං කරෝති කිව්වේ අර ශාසනයෙන් පිටායට මුල් තැන දෙනවා කියන එකයි. එතකොට හයවෙනි කාරණේ, මේ ශාසනයෙන් පිට දන් දිය යුතු අය සොයනවා, ලැබීමට සුදුසු අය දන් ලැබි පිළිගැනීමට සුදුසු අය සොයනවා, ඒ අයටම මුල් තැන දෙනවා හත්වෙනි එක. දැන් මෙහෙම කිව්වම කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්න එතකොට දන් දිය යුත්තේ බුදුහාමුදුරුවන්ටමයි, ස්වාමින් වහන්සේලාටමයි, වෙන කිසි කෙනෙකුට දන් දෙන්න එපා කියලාද මේ දේශනා කරන්නේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැහැ. එක්තරා බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ගෞතමයන් වහන්සේ, බ්‍රාහ්මණයෝ කතා කරන පිළිවෙල, ඒගොල්ලෝ විනාගංකාරෝනේ, ගෞතමයන් වහන්ස, මේ අපට ආරංචියක් ඇවිල්ලා තියෙන, ඔබ වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා කියලා, කොහොමද? මටම දන් දෙන්න, මගේ ශ්‍රාවකයන්ටම දන් දෙන්න කියලා. ඇත්තද ඕක? ඔය ඇත්තක්ද ඔය ආරංචිය? එහෙම නැත්නම් ඔබ වහන්සේට කරන බොරු චෝදනාවක්ද? බුදුහාඳුරුව අදාරනවා එක අමූලික බොරුවක්. සත්‍යයක් නෙවෙයි, එක අමූලික බොරුවක්. මටම දන් දෙන්න, මගේ ශ්‍රාවකයන්ටම දන් දෙන්න කියලා මම කිසි දවසක දේශනා කරලා නැහැ, දේශනා කරන්නෙත් නැහැ. මම දේශනා කරන්න මෙහිමයි. කෑම පිසන්ට ගත්ත භාජනය හෝදලා අහක දාන ගමන්, කෑම ආහාර ගත්ත භාජනය හෝදලා අහක දාන ගමන්, ඉඳුල් වතුර ටික අහක දාන ගමන්, මේ ඉඳුල් අවුලාගෙන කාලා සතෙක් ජීවත් වේවා කියලා හිතාගෙන දැම්මොත් ඒකිනුත් පිං සිද්ධ වෙනවා. ඔන්න මගේ දේශනාව. පණුවෙක් වෙන්න පුළුවන්. අර ඉඳුල් වතුර ටික අවුලාගෙන කාලා තමන්ගේ ජීවිතේ රැක ගන්නවා නම්, එහෙම හිතාගෙන නම් ඒ ඉඳුල් වතුර ටික දැම්මේ, ඒ ධම්මේ එක්කනට ඒකිනුත් පිං සිද්ධ වෙනවා. තිරිසංගත සතුකට දුන්නත් පින් සිද්ධ වෙනවා. ඊට වඩා පින් සිද්ධ වෙනවා කිසිම ගුණයක් නැති, දහමක් නැති, නිකම්ම තිරිසනා වගේ ජීවත් වෙන මිනිහෙකුට දුන්නත් පින් සිද්ධ වෙනවා තිරිසනාට දුන්නට වඩා. නිකම්ම ගුණයක් ඇති එක්කෙනාට දුන්නට වඩා පින් සිද්ධ වෙනවා ගුණවන්ත කෙනෙකුට දුන්නාම. ඔය විදිහට ආනිසංස වැඩි වෙන පිළිවෙල දේශනා කරලා තිනවා. ඕක තමයි මේ වරද්දාගෙන තියෙන්නේ. මොකද දේශනා කරනවා බුදුහාමුදුරුවන්ට දෙන දානේ ඉහෙළම දානේ, සංඝයාට දෙන සංඝසතු දානේ ඉහෙළම පොදු පූජාව. මේක වරද්දගෙන තමයි මේ කියන්නේ. මටම දන් දෙන්න,
මගේ ශ්‍රාවකයන්ටම මගේ ගෝලයන්ටම දන් දෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කියලා ඕක තමයි වරද්දගෙන තියෙන්නේ. ඒ වැරදි ආරංචිය තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා කිව්වා මේ ආරංචිය ගියා බුදුහාමුදුරන්ටම දන් දෙන්න, බුදුහාමුදුරන්ගේ ගෝලයන්ටම දන් දෙන්න කියලා මෙහෙම කේමනක් තියෙනවායි කියලා. ඒක සම්පූර්ණයෙන් බොරු බව උන්වහන්සේ දේශනා කළා. එතකොට දැන් මේ ධර්ම පාඩය අල්ලගත්තත් ඉතෝච බහිද්දා දක්ෂිනේයං ගවේසති තත්ථච පුබ්බකාරං කරෝති කියන කරුණු දෙක ගත්තාමත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බුදුහාමුදුරෝ සාසනයෙන් පිටායට දන් දෙන්න එපා කියලායි මේ දේශනාව. එහෙම නෙවෙයි. මුල් තැන දෙන්න බුදුහාමුදුරන්ට සංඝයාට. තව ඕන කෙනෙකුට තමන් කැමති නම් දුන්නට කිසි වරදක් නැහැ. මට හොඳ සිද්ධියක් මතක් වෙනවා. මේ පිණිස අහලත් ඇති. උපාලි කියලා ජෛන ආගමේ ප්‍රධාන දායකයා බුදුරජාණන් වහන්සේ සමග වාදයකට ගියානේ කර්මය පිළිබඳව. ඒ බුදුහාඳුරු කවුරුවත් එක වාද කරන්නේ නැහැ. එයා අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නා. අන්තිමේට උපාලිට සිද්ධ වුණා හිතුණා මම මෙතෙක් අදහපු ජෛන ආගම අත්හැරලා බෞද්ධෙක් වෙන්න ඕන කියලා. උපාසකත්වයට පත් වෙන්න ඕන කියලා එයා තීරණය කරගත්තා. ඒ තීරණය කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා උපාලි කලබල වෙන්න එපා. එකපාර ওই තීරණේ ගන්න එපා. ඔබ බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. තව ටිකක් හිතලා බලන්න. බලන්න කොච්චර නිදහසක් තියෙනවද? තව ටිකක් හිතලා බලන්න. උපාලි කියනවා ස්වාමීනි වෙන ආගමකට මම ගියා නම් මාව කොඩි දාලා ඒගොල්ලෝ පිළිගන්නේ. ඔබ වහන්සේ වදාරුණා මට තව ටිකක් හිතලා බලන්න කියලා. මම දෙවෙනි වතාවටත් එරුවන් සරණ යනවා. ඊළඟට මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? හොඳයි උපාලිගේ කැමැත්තනේ. ඔබ උපාසකත්වයට පත් වුණාට කමක් නැහැ. හැබැයි මෙච්චර කාලයක් ඔබේ නිවාසය ඔබේ ගෙදර තිබුණේ ජෛන ශ්‍රාවකයන්ට නිදහසේ ඇවිල්ලා පැම්බීලා යන්න තිබිච්ච පොකුණක් වගේ. ඕන වෙලාවක එන්න පුළුවන්, ඕන වෙලාවක දානේ වළඳන්න පුළුවන්, ඕන දෙයක් ඉල්ලා ගන්න පුළුවන් තැනක් හැටියට තිබුණේ. ඒවා ඔබ බෞද්ධ වුණා කියලා වළක්වන්න එපා. ඒ අයට දුන්න දන් වැට එහෙමම දෙන්න. ඒ අයට දන් දෙන්න කිසි බාධාවක් නැහැ ඔබ උපාසක වුණායි කියලා. කාටද මේ දේශනා කරන්නේ? උපාලි කියන ගෘහපතියාට. එයා කලින් ජෛන ශ්‍රාවකෙක්, දැන් බෞද්ධ වෙලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔබ බෞද්ධ වුණාට ඒ අයට දුන්න දන් වැට නවත්තන්න එපා. මොන තරම් සාධාරණද? එහෙම දේශනා කරපු බුදුහාමුදුරුවෝ මට විතරක් දන් දෙන්න, මගේ ගෝලයන්ටම දන් දෙන්න කියලා දේශනා කළා කියලා මේ බොරු ආරංචියක් යවලා තියෙන අන්‍ය ආගමිකයෝ. මේ සූත්‍රයේ තියෙන්නේ අනිත් අයට දෙන්න එපා කියලා නෙමෙයි, ඕන කෙනෙකුට දෙන්න. හැබැයි මුල් තැන බුදුහාමුදුරන්ටත් සංඝයාටත්. ඊට එහා කෙනෙක් නැහැ. ඒක පිළි අරගෙන පිළිපදින්න කියලා මේ දේශනා කළා. දැන් අපි නැවත කල්පනා කළ බැලුවොත් එතකොට උපාසකත්වයෙන් පිරිහීමට බලපාන කරුණු පළවෙනි එක ස්වාමින් වහන්සේලාගේ ඇසුර ගණන් ගන්නෙ නැහැ. දෙවෙනි එක බණ ඇසීම ගණන් ගන්නෙ නැහැ. තුන්වෙනි එක සීලයෙන් ඉහළට යන්න උත්සාහයක් නැහැ. හතරවෙනි එක ස්වාමින් වහන්සේලා ගැන නිතරම අප්‍රසාදයෙන් ඉන්නේ. පස්වෙනි එක බණ අහන්නේ අඩුපාඩුවක් හොයන්න විතරයි, බණ දැනගන්න පිළිපදින්න නෙමෙයි. හයවෙනි එක සාසනයෙන් පිටත දම් පිළිගැනීමට සුදුසු දන් දීමට සුදුසු අය සොයනවා මේ සාසනයට වඩා. හත්වෙනි එක ඒ අයටම මුල් තැන දෙනවා. මේකේ අනිත් පැත්ත තමයි උපාසකත්වය රැකෙන එක. මේ කරුණවලට අනිත් පැත්තෙන් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න කැමති නම්, බණ අහන්න කැමති නම්, වඩා සිල්වත් වෙන්න කැමති නම්, දන් දෙන්න කැමති නම්, මීට ඉහළ එහා ශ්‍රාවක අපට නැහැ කියලා පිළිගන්නවා නම් ඒ උපාසක හෝ උපාසිකාව උපාසකත්වය රැක ගන්නවා. කොච්චර වටින දහමක්ද මේ? බණහපු පිරිසට තමන්ගේ උපාසකත්වය රැකගන්න, අනිත් අයට මඟ පෙන්වන්නට ඉතාම හොඳ බණ ටිකක් මේක. මේක මතක තියාගෙන මතකට සීමා කරන්නේ නැතු පිළිපදේ කියන බලාපොරොත්තු ඇති කරගන්නවා. සත්තාවතා චම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ ඥාතිපේතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ධර්මශ්‍රවණානි සංසේ හේතු කොටගෙන
සියල්ලන්ටම නිවන් සැප ලැබේවා. සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ චූලගන්ටි පාර්ශවයේ මහානායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී මහා ස්වාමීන්ද්‍රණන් වහන්සේ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ. හෙටත් උදෑසන පහට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන බුදු බණ.